सुबह संध्या वक्त सिर गिरा डम मम चमीर पेरेरा चलो देना बदानवा अभी हतलिस हायक सैम विषयक पिनिदाव कम මේ යුක්තිය උදෙසා කරන සටන ප්‍රවේශයන් විදිහට හෘද සාක්ෂියක් තියෙන ප්‍රවේශයන් විදිහට ආම සෙවුරා කමෙන් ඉන්නේ මේ අපරාධකරුවා මේ වික්‍රමසිංහ රාජපක්ෂ ඔට්ටු යුන්ටාව කියන්නේ අපරාධකරුවා මේ පාස්තු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක බොහොම ප්‍රසිද්ධියේ හිටපු නීතිපතිවරයා දප්පුලද ලිවෙරා මහත්මයා කිව්වා. ඒ වගේම සැඟවී සිටින අපරාධ රාජ්‍යයක් යටතේ තමයි අපි ඉන්නේ. අපරාධ රාජ්‍යයක් යටතේ. රනිල් වික්‍රමසිංහ දඬුවම් නොලබා ඉන්නේ. දරුවා අධිකරණය පෞගිය මාසේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කිරීමේ පදනම මත විවිධ පුරවැසියන් සංවිධාන සමාජය හා සාමික කේන්ද්‍ර මුක්තිය දෙන නිසා එසේ නොවේ නම් රනිල් වික්‍රමසිංහ දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක් වික්‍රමසිංහ 2015 එයා පාලන ආණ්ඩුව කාලේ හිටපු අගමැතිවරයා 2018 දී මේ පාස්තු ප්‍රහාරය වන විට ඒ රජයේ හිටපු දෙවනි ප්‍රධානියා අගමැතිවරයා එකෙන් ගලවෙන්න පුළුවන් වුණේ සර් රනිල් වික්‍රමසිංහ මේ පාස්තු ප්‍රහාරය පැහැර හැරපු නිලධාරියෙක් දේශපාලනඥයෙක් කියන එක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි දැන් වෙලා තියෙන්නේ 2015 අගමැතිවරයා ඒ පාස්තු ප්‍රහාරය ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරපු හරිත්නාන්දුල මනුෂ්‍ය නානායක්කාරණ ඇතුළු අය එදා විපක්ෂයේ හිටපු අය අද සියලු දෙනාම අපරාධකාරයන් එක්ක එකගෙයි වසන එනිසා තමයි මේක අපරාධ රාජ්‍යයක් කියන්නේ අපරාධ රාජ්‍යයක් කියන්නේ එක මේ දේශපාලන පැලැන්තිය මේ ප්‍රභු පැලැන්තිය ඉන්න දවසක් ගන්න විදියට වෙන්න නම් මේ විද්ධිතයන්ට යුක්තියට වෙන්න නම් මේ රටේ ජනතාවට සාධාරණත්වයට වෙන්න නම් අවශ්‍ය කරනවා දේශපාලන ආචාර ධාර්මික පරිවර්තනය ඒකට දේශපාලන ආචාර ධාර්මික කැපවීමක් තියෙන්න ඕනේ එහෙම කැපවීමක් කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ප්‍රභු වීමෙන් හර එළවා දැමීම හර වෙන විකල්පයක් නැහැ යුක්තිය ඉල්ලා කරන සටනට යුක්තිය ඉල්ලා කරන සටනට මේ පැලැන්ති එකට එකතු වෙලා තියෙන්නේ මේ අපරාධකාරයෝ එකට එකතු වෙලා ඉන්නේ දැන් මේ අපරාධ රාජ්‍ය මෙහෙවන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටා දැන් මේ අපිට පෙන්නේ ඒක දරුවා අධිකරණය මානවික හිමිකම් කඩකිරීම යටතේ පෞගිය මාසේ හිටපු ජනාධිපතිවරයා ඒ නිලධාරීන්ට නියෝග කළා වන්දි ගෙවන්න මේ මේ රටේ ජනතාව දන්නවා සල්ලි වලට බෑ ජීවිත තීරණය කරන්න. 300 ගානකගේ ජීවිත නැති වුණේ අහිංසකයන් තීරණය කරන්නේ ඒ විඳිතයන්. ලෝකෙ එහෙමයි. දකුණු අප්‍රිකාව එහෙම කළේ. එහෙම. එනිසා පොලිසිය ඉස්සරහට එන්න ඕනේ නෑ. පොලිසිය ඉස්සරහට ඇවිල්ලා බයිබල් පාඩ කියවන්න අවශ්‍ය නෑ. පොලිසිය කියන්නේ පොලිසියට තියෙන බයිබල් පාඩ කියවන එකවත් ධර්මයේ දේශනා කරන එකවත් බස්ටි කියන
සම්බලවිනියෙන් අවශ්‍ය කරන්නේ අපරාධකාරය කවුද කියලා ඉස්සරහට ගේන්න ඕනේ. අපරාධකාරය කවුද කියලා ඉස්සරහට ගේන්න ඕනේ. එනිසා ඒක නොවන බව අපිට කොහොම පැහැදිලි? මොකද මේ අපරාධ රාජ්‍යයේ සියලු දෙනාම වික්‍රමසිංහ රාජපක්ෂ අලි පොතු යුණ්ඩාව කියන්නේ අපරාධ රාජ්‍යය. මේ අපරාධකාරය මේ යුණ්ඩාව මේ කල්ලිය කිම සඳහා බලපෑම් කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපි දන්නවා මේක වෙනස් වුණොත් අද ධර්ම උත්සාහයේ පේනවනේ මේ පොදු ජන බලවේගයක් ගොඩනැගීම සඳහා අපිට පේන්න තියෙනවා ජනතාව පෙළගැහිවි ඉන්නවා. ජනතාවට අවශ්‍ය කරනවා පොදු ජන බලවේගයක අවශ්‍යතාවය තියෙනවා. ජනතාවට අවශ්‍යයි මේ ප්‍රබුදු තන්ත්‍රවාදයෙන් ගැලවෙන්න. ජනතාවට ඒක නොදැන එක වික්‍රමසිංහ කරමින් ඉන්නේ ඒක. ආ වික්‍රමසිංහ දන්නවා මේකට ඉඩ දුන්නොත් මේකට ඉඩ දුන්නොත් මේ මංකොල්ලකාරයෝ මේ මං පැහැර ගන්නන් ආ මේ අදමයෝ මේ අපරාධකාරයෝ මේ ජාවාරම්කාරයෝ එක්කෙකුට ආයි ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. හැංගෙන්න තැන් නැතුව ගහලා කියන දේ ඉතු කරන්න. ඒ නිසා තමයි කකුල් වේගන්නේ. ඒ නිසා තමයි සුරුදිය පිට වෙන්නේ ජනමතේ උරගා බලන්න ඡන්දයක් දෙනවා. හා 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 ඔයා දෙන වෙලාවකට අපි නැතිවරණය කියන්නකෝ. ඔයා කැමති වෙලාවක ඡන්දෙක තියන්නකෝ. හාමු මහත්තයා කියන මැත්තා. අද මැතිවරණය ඡන්දය කියලා කියන්නේ ජනමතය කියලා කියන්නේ තමුසේ කටවචනට දෙන්න පුළුවන් එකක්ද? ඈ වික්‍රමසිංහ කෝලම හිතාගෙන ඉන්නේ වික්‍රමසිංහ කෝලමට වමනා වුණ වෙලාවට අපි ඔළුව පාත් කරන් ඉන්නෝ. අන්න ඒකට තමයි තමුසේ ඩිසිප්ලින් එක කියන්නේ. අපි දැක්කම ඊයේ පෙරේද ගිහිල්ලා කැඩෙත් කියලා දාවින් එක මොකක්ද උත්සවයකට ගිහිල්ලා ඒකද කියනවා මම විනය හදනවා. ඔය විදිහටම විනය හදන්න ආපු කික් හිටියා. අන්තිමේදී විනය තකාගෙනම යනවා. ඔය විදිහටම විනය හදන්න කික් හිටියා මතකයි. සර්කියුලර් සර්කියුලෝ කිව්වා. මම කියන දේ තමයි චක්‍රලේඛන කිව්වා. කැමති වෙලාවක ඡන්දයක් තියනකම් උන් බදු ගහනකම් අපේ රීරිමා කරන්ට් පිළ වැඩි කරලා විදුලි සියයට 250 විතර මේකේ මිනිස්සුන්ට කන්න හිටින්න ආ තුන් වේල කන්න බැරි වුණත් දැන් මේ විදුලි බිල ගැහුවට පස්සේ මරණාසන්න ලෙඩකේ දාන මේ කෝටි දෙකහමාරක ජනතාව මරණ මංචකයට ඇදලා දාලා අපේ අපස්තල අපි උබලා කියනකන් යොසගෙන්නේ. ඒක තමයි විනය. අම්මගේ වෙද්ද ගහගන්න විනය දෙකට කොට නවල මේකද මේකනි කියන්නේ මේ ජන අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ තමුසේ අවස්ථාවල් දෙන්න ඕනේ මේ ඡන්දේ දී නියම කරපු වෙලාවට නැතිවරණය තියෙන එහෙම නොතියනවා නම් නැතිලාස්ති නැත්නම් නැතිවරණයකින් ජනතාවට ජනමතය උරගල බලන්න අවස්ථාව දෙන්නේ නැත්නම් ජනවරණකට ඉඩ දෙන්නේ නැත්නම් ලෝකේ ඊළඟට එන්නේ විප්ලවය. ඒ විප්ලවය සාධාරණයි. ඒකට ලෙජිටමසි එකක් තියෙනවා. ඇමරිකාව ගැන රයිට් එකක් නා තමුසේගේ ගල් බයිල් අහලා තමුසේගේ විනය ගැන කතා කරනකොට අපි නා කෙලින් ඉන්න තමුසේගේ විනය තමයි වෙලා තමුසේ තමයි වෙලා තමුසේගේ චණ්ඩි පාඩ තමයි වෙලා ඔළුව හංගන් ඉන්න තරපුරක් දැන් නැහැ. ඒක ඉවරයි ආයිසෙ. ඒක ගෝඨාභයෙන් ඉවර කළා. උහිට වහ බල සම්පන්න මිනිහෙක් 69 ලක්ෂයක කෙනියෙක් මිනිහෙක් තමයි. ඒ තරම් කාලයක් 931 ගණමෝර ආණ්ඩු ක්‍රමේ සර්වජන ඡන්ද බලය දුන්නා.
පුද්ගලික දේපොළ වලට අපි අත තියන්නේ පුද්ගලික දේපොළ ක්‍රමය ගැන නොදන්න කුණුහරුප කියන්නේ දැන් දෙපායිසෙ පුද්ගලික දේපොළ ක්‍රමය කියලා කියන්නේ මේ කාගේවත් තියෙන ගයක් කවුරු හරි බොහොම අමාරුවෙන් දාඩිය මන්තින් ගයක් හදාගත්තට පස්සේ ඒ ගේ අත්පත් කරගන්න එක නෙමෙයි මේ මාක්ස්වාදී මාක්ස්වාදී චින්තනයේ පුද්ගලික දේපොළ ක්‍රමය කියලා කියන එක මේ විපත් නිෂ්පාදන මාදිරිය පුද්ගලිකාංශය පවරා ගැනීම ඇති වෙන සූරාකෑම කාර්මික ධනවාද ඒක ගැන කතා කරන්නේ එහෙම නැත්නම් තියෙන ගේයි බුරුසුවයි කාරකයි ආ Tamanta තියෙන මේ මොකක් හරි අමාරුවෙන් හොයාගත්ත මගුලක් රජයට පවරගන්න එකක් නෙමෙයි ඒ නිසා ආයි කියන්නේ ඔයගේ ගොන් ආතල් දෙන්න එපා මිනිස්සුන්ටයි සේ ඔයගේ ගොන් කතා කියන්න එපා දී වගේ නයි ඉතාලි අවසන්ලි වගේ හැක්කුවයි කියලා මාධ්‍ය වලින් බලන එව්වා රජයට පවරගන්න ඕනේ අන්න එහෙම රජයක් තමයි ජනතා බලවේගය ජනතාව දෙන්න කරන්නේ එවිට ඔයගලන්ට පුද්ගලික දේපොළ ක්‍රමය තියෙනවා අපි ඒක ආරක්ෂා කරනවා කියන හොරුන්ට ඕනෑ තරම් හොරකම් කරගෙන ගොඩ ගහන්න දෙන්න බෑ උන්ට දේපොළ ගොඩ ගහන්න බෑ සිටියගේ හෝටලේ මන්දිර මේ කාගේ සල්ලි වලින්ද මේව හදලා තියෙන්නේ මුන් ගොඩ ගහගෙන ඉන්න සල්ලි කාගේ සල්ලි රාජපක්ෂගේ ආ දන් දිනාගේ ඩීජේ රාජපක්ෂ ඒගොල්ල ගම්බාරය විදියට වැඩ කළා ගම්බාරය විදියට වැඩ කළා ගම් ආ ගම්බාරය විදියට හම්බ කරපු හරක් කරලා හම්බ කරපු වැඩෙන්නේ රාජපක්ෂල ඉතිහාසය ඕකනේ රාජපක්ෂල කියන්නේ ගම්බාරය ගම්බාරය විදියට දෙදේ ගම්බාර තුඩු පොළවල් වලින් කප්පම් ගත්තේ එහෙම අපරාධකාරයෝ එහෙමයි මේ ජීවා පන්තියක් උනේ ප්‍රභු පන්තියක් උනේ දෝ උ මේ පෞද්ගල කාලේ පුරා මේ රටේ මිනිස්සු මැරෙද්දි මැරෙද්දි තුන් වෙල කන්න බැරුව ඉද්දි පෝච්චක නැතුව ඉද්දි චීනගේ අසුචි නැවෙන මම්පන්න තාපයෝ දැන් උන්ගේ දේපල ගන්න ඕනේ නැද්ද උන්ගේ දේපල රාජ්‍ය සෞඛ්‍ය කරන්න ඕනේ නැද්ද පුද්ගලික දේපල කරන්න කියනවා ඒ නිසා අපි කියන්නේ මේ වෙලෙ කවුරු හරි හිට ගන්නවා නම් මේ රාජපක්ෂලත් එක්ක එහෙනම් අපිට පේනවා දැන් මේ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාව මුන් දැන් එකම පන්තියක් විදියට තමයි වැඩ කරන්නේ නැත්තම් පන්තියක් විදියට හැසිරෙන්න අරගෙන තියෙනවා නැත්තම් සනත් නිශාන්තයත් එක්ක ඉන්න පුළුවන්ද විපක්ති අනිත් එකට සනත් නිශාන්තයත් එක්ක එකතු වෙලා ගහන්න පුළුවන්ද ඔව් කවුරු හරි එක්ක සනත් නිශාන්තයත් එක්ක එකතු වෙලා ඌත් එක්ක එකතුලා උඩ කරට යකදාගෙන